මෙයින ඩොක්ට. චමල් සංජීව මන්ද පෝෂණ හෙළි කරන්න ගිල් ඇත්ත කතා කරන්න කියලා දෙයනේ ගිල්ල වැඩතානමට ලක් වුණා. ඒ සිද්ධියත් එක්ක වර්තමාන මේ බෙහෙත් සම්බන්ධ කෙහෙලි රඹුක් කල්ලගෙන පොඩ්ඩක් සාරංශෝ කිව්වොත් ඔබතුමා. ඔව් විස්සයි විසදක අවුරුද්දම රටේ ආර්ථික අර්බුදය එක්ක සෞඛ්‍ය පදති කඩා වැටීමත් එක්ක මිනිසුන්ගේ කෘෂිකර්මය කඩා වැටුණා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක හේතුවක් වුණා. කෘෂිකර්මය කඩා වැටෙනව ගොවීන්ගේ ආර්ථිකය කඩන් වැටුණා. ගොවීන්ට දීවරින්ට සාමාන්‍ය මිනිසුන්ට දරුවට අම්මට තාත්තට බෙහෙත් ටික කෑම ටික දී ගන්න බැරි වුණා. කෑම වේලේ ගුණාත්මක භාවය අඩු වුණා. අපි දැක්කා වතුරට සීනි කලවම් කරලා දරුවගේ බඩගින්න නිවපු කතා. ඒවා මවපු ප්‍රබන්ධ නෙමෙයි, අපි ඇස් දෙකෙන්ම දැක්කා. මේ කොළඹ ප්‍රදේශයේ විශාල පවුල්වල විශාල සංඛ්‍යාවක් පවුල්වල ගම්පහ, අම්බන්තොට, ගාල්ල මාතර, අම්පාර, ත්‍රිකුණාමල කොහේ ගියත් මේක තමයි කතාව. බිත්තරේ හයට කපාගෙන කපපු කාපු පවුල් අපි දැක්කා. දරුවන් තුන්දෙනෙක් ඉන්නවා නම් සුදු සර්ට් එකයි සුදු කලිසමයි දවස් තුනකට සැරයක් ඇඳගෙන තමයි දරුවෝ පාසල් යන්නේ. අපි මේ කරුණු නිර්භය වෙලි කළා. මන්ද පෝෂණය වැඩි වෙනවා, දරුවන්ට කෑම වේල ගැන ප්‍රශ්නයක් තියෙනවා, දරුවන්ගේ කුසගින්න වැඩි, සමහර පවුල්වල එක වේලයි බට්ටික කන්නේ. අපි දැක්ක අර බට්ටික මුට්ටි වල ඇලිලා අපි කියනවා ඒකට අර මේ උදේට සමහර වෙලාවල් වලට ඒ කෑම ටික ගන්න බෑ. දරුවට මොකක් හරි කෑමක් දීලා බට්ටික තියන් ඉන්නවා තාත්තට රැට. ඒ වගේ තමයි බට්ටික බොහොම අරපරස්සමෙන් තමයි මේ පවුල් කෑවේ. ගෙදරක බතක් උයපු දවසක් මතක නැති පවුල් අපි දැක්කා මේ කලාපවල. මේක ඇස් දෙකෙන් දැක්කා. අපි ඒ කතාව එළියට ඇවිල්ලා කිව්වා. දරුවා පාසල් යවන්න බෑ, සපත්තු දෙකක් මිලදී ගන්න බෑ, බෙහෙත් ටික ගන්න බෑ, සල්ලි නෑ, බෙහෙත් බොන්නේ නෑ මිනිස්සු. දරු අම්මට තාත්තට 100ට වකුගඩු නෙඩේ ඇදිලා. ඒකට බෙහෙත් ටික පවා ගන්න බෑ, පෝෂිතයි ආහාරයක් දෙන්න බෑ, බිත්තරයක් දෙන්න බෑ, කුකුල් මස් කෑල්ලක් දෙන්න බෑ, එළවලු පවුතු ටික ගන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි කතා කරා. අපි කෝ බලධාරීන්ට මේම අර්බුදයක් රටේ තියෙනවා, මේක අඳුන ගන්න, මේකට ප්‍රායෝගික විසඳුමක් දෙන්න. හැබැයි බලධාරීන් කලේ අපිව මර්ධනය කළා, ගෙදර යවුවා. ඔය කාලෙදි තමයි මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ නිලධාරීන් බාල බෙහෙත් ගෙනාවා. බාල බෙහෙත් කියලා ලංකාවේ ඇතුලේ හදුවා. මිනිස්සුන්ට ඇල්ලතුර විද්දා. හැබැයි ඇල්ලතුර විදලා හම්බ කරපු ධනය අද එළි වෙලා තියෙනවා. කට්ටු නිවාස සංකීර්ණ මිලදී අරගෙන බැංකු පොත්වල විශාල මිලියන ගණන් බිලියන ගණන් මේ නිලධාරීන්ගේ සහ දේශපාලකීන්ගේ එකතු කරගත්ත බව. තුර බෙහෙත් කියලා ඇල්ලතුර විදපු දේශපාලකයන් හිටපු රටක්. අපි එහෙම කතාවක් ලෝකේ කොහෙවත් අහලා තිබුණේ නැහැ. අවම සදාචාරය යටතේවත් බෙහෙත් වලින් හොරකම් කරේ නැහැ. හැබැයි එහෙම තියෙද්දී අපි මේ කරුණ එලි කළා, රාජ්‍ය මර්ධනයට මුහුණ දුන්නා. හැබැයි අපි දේශපාලන බලයක් නැතුව තනි තනි විදියට සිවිල් සංවිධාන එකතු වෙලා මේ කරුණ අනාවරණය කරලා නීතිය හමුවේ අපි කියපු කරුණු සත්‍ය බවට පත් වුණා. හැබැයි අපිට තියෙන වගකීමක් දැන් එතනින් නතර වෙන්නේ නැතිව මේවා ප්‍රතිපත්ති විදියට කරන්න, මේවා ප්‍රතිපත්ති විදියට ජනතාව විදියට ගේන්න. ඒ නිසා තමයි අපි කියන්නේ ළමයිගේ බඩගින්න ගැන, සෞඛ්‍ය කඩා වැටීම ගැන, අධ්‍යාපනයේ කඩා වැටීම ගැන මාධ්‍ය සම්දර්ශන නෙවෙයි. අපි කරුණු සහිතව ඔප්පු කළා. අදටත් ඒ කරුණු විමර්ශන වෙනවා. බාල බෙහෙත් විතරක් නෙවෙයි, බාල වෛද්‍ය උපකරණ ගෙනාවා. ප්‍රශ්න සහගත ටෙන්ඩර් මගදී එකක් යනකොට එකක් සිද්ධ වුණා. මේ රමේෂ් පතර ඇමතිවරයා යන්න සති කීපෙර කලිනුත් ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන හා කැබිනට් පත්‍රිකා කීපයක් ගැන අපි අනාවරණය කළා. ඒක තමයි මිනිස්සු කියන්න ගත්තේ මේ දියවන්න අය පාර්ලිමේන්තුව සුද්ධ කරලා දාන්න ඕන, අලුත් නැවුම් පසක් එලි කරගන්න ඕන කියලා. ඒ නිසා මං හිතන්නේ දැන් ජනතාව බලන් ඉන්නේ අන්නේ නැවුම් පස එනකන් ලා. ඔව්, ඒ නිසා ඒ නමුත් වැරදි තැනද තෝරගත්තේ නැහැ. ගොඩක් දෙනෙක් ඕක අහනවා, වැරදි තැන නෙමෙයි, රැල්ලට යනවා නම් අපි තෝරගත යුතුද වෙනත් දෙයක්, ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මම ප්‍රතිපත්තිය වශයෙන් ඔවුන් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමග බොහෝ දුරට අපි දන්නවා දූෂණ විරෝධී ප්‍රතිපත්තියේදී අපි එකඟයි. අපිත් කරුණු කතා කළා. ඒක අර මං කිව්වේ අපි තිබිච්ච කරුණු ලිපිගොනු සහිත ඔප්පු කළා, සාක්ෂාත් කළා. අපි ඔවුන්ටත් වඩා අපි කියනවා, මම කියනවා මේ දූෂිත දේශපාලකීන් නිලධාරී දඩුවම් කරන්න ඕන. දූෂිතයා තමාගේ මිතුරෙක් නම් නිහඬව ඉන්නත්, දූෂිතයා තමාගේ සතුරෙක් නම් විතරක් නීතිය ක්‍රියාත්මක කරනවා නම් ජනතාව සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කතා කළේ, තීරණය කළේ
මේ රටේ දකුණ කියන කොටස අවුරුදු ගාන කටපාලනය කරපු පක්ෂ බිඳ වැටෙන විට ඒවයි නායකයෝ නැහැ කියන විට අපි විශ්වාස කළා දෙවෙනි පිළි නායකින් බිහි වෙන්න ඕන, කොළඹට අලුත් නායකින් බිහි වෙන්න ඕන, දේවල ගල්කිස්ස රත්මලාන්ට අලුත් නායකින් බිහි වෙන්න ඕන. මොකද මිනිස්සු හරි කැමති ලලිත් අතුලත් මුදිරිලා ගාමිණී දිසානායකලා වගේ අයත් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නවට. ඒ නිසා තමයි වැරදි තැන තෝරගත්තේවත් වැරදි දෙයක් කරන්නෙත් නැහැ. මිනිස්සු අලුත් මිනිස්සු හොයනවා. අලුත් හඬක් මේ රටේ පාර්ලිමේන්තුවට හොයද්දී ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂය ආණ්ඩු පක්ෂය තමාගේ කණ්ඩායම තෝරගෙන යන විට පාර්ලිමේන්තුව තුළ ඔවුන් එක්ක ප්‍රතිපත්ති වශයෙන් වැඩ කරන්න ඔවුන්ට සහයෝගය දෙන්න, ඔවුන්ට ප්‍රතිපත්ති හා ආකෘති සම්පාදනයේ සහයෝගය දෙන්න, ආණ්ඩුව වෙන්න පුළුවන්, විපක්ෂය වෙන්න පුළුවන්, ඔවුන් සමග උරනුර ගැටෙන්න ඔවුන්ට පිළිගන්න පුළුවන් විශ්වාසවන්ත පුද්ගලයන් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මොකද ආණ්ඩු පක්ෂය කවදාවත් කැමති වෙන එකක් නැහැ. පක්ෂ මාරු කරපු අය, පාට මාරු කරපු අය, අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ රට විනාශ කරපු අය, කොමිස් ගහපු අය, ජරාව කාපු අය තමන්ගේ විපක්ෂයේ විදිහටවත් පාර්ලිමේන්තුවේ ඉන්නවට. ඒ වගේම තමයි ජනතාවට වගකීමක් තිබෙනවා තමන්ගේ ආසනය ගැන, ආසනේ පාසල ගැන, රෝහල ගැන වග කියන, ආසනේ මිනිසුන්ට වග කියන, ආසනේ මිනිසුන්ට බාහිරව කතා කරන්න පුළුවන්, ආසනේ ප්‍රශ්න කියන, ආසනේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ ඉඳලා හඬ නැගෙන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන. ඒ නිසා නොදන්න මිනිසුන්ට ඡන්ද දෙනව වෙනුවට, ඡන්ද දීලා මාරු වෙලා යන මිනිස්සු වෙනුවට මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන දූෂණ විරෝධී පිට තියලා පාර්ලිමේන්තුව තුළ අලුත් හඬක් නගන්න පුළුවන්, අලුත් මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ දොරටු විවර වෙනවා ඒකාන්තයි. ඒකයි මම කියන්නේ ලාල්, මේ ජයග්‍රහණය ස්ථීර ජයග්‍රහණය. ඒ කියන්නේ ව්‍යංගාර්ථෝ කියන්නේ තෝ අපිට කෙලිම කියන්නකෝ, ඔබතුමා ඉල්ලනවා මම සමග ජන සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නැතිවන්ට ඉදිරිපත් වෙනවා. අර කිව්ව වගේ පරණ පාර්ලිමේන්තුව සුද කරලා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න ජනතාවට දැන් ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයනුත් ශක්තිමත් කරුණ අපේක්ෂකයන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම වෙනත් දේශපාලන පක්ෂක වුණත් මම කැමති ඔබතුමා වගේ අවංක එඩිතර, ඒ කියන්නේ කළ යුතු දේ කරන දේශපාලකෙක් ඉනවනම් පාර්ලිමේන්තුවට. මොකද මේ ඒක අපිට හොඳයි. මොකද අනපන සම්මත කර ගැනීමදී දැනුම වැදගත්, ඒ වගේම ෆයිට් එක වැදගත්. ඒ සියල්ලම සපුරි කෙනෙක්නේ අපේ ඩොක්ටර්. මොකද අයුක්තියට අසාධාරණයට එරෙහිව මේ සෑහෙන හඬක් නැගුවා. අනිවාර්යෙන් අපි ඒ හඬ නගන. ඒ නිසා අපි හිට ඒ කඳවුරට ආවේ ප්‍රතිපත්ති පාවදන නෙමෙයි ලාල්. අපිට ඕන මේ කඳවුර ඇතුලේ මේක බිත්තරය ඇතුලෙන් කුපුරවා හරලා අලුත් නායකීන් ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේ ඉදිරිකාරය ඉෂ්ට කරන්න. ඒ නිසා යල්පැන ගිහිපු දේශපාලනයට සමුදෙන්න ඕන. යල්පැන ගිහිපු දේශපාලකයන්ට අනිවාර්යෙන්ම නැවතීමේ තිත තිබී වගකීම ජනතාව සතු. ඒ නිසා අපිත් එක්ක වුණත් එහෙම දේශපාලකින් ඉන්නවා නම් කොන්දේසි විරිතව ගෙදර යවන්න අනිවාර්යෙන් ජනතාවගේ පැත්තේ මං ඉන්නවා. රයිට් බොස් දේනවා.